ක්ලේශයක් එනකොට දැනගත්තීම ඒක වෙනස් වෙලා යන කොච්චර නූල් බෝලේ දිගහැරලා දුන්නාද ඔබ වහන්සේ එක පඹ ගාලේ පටලලා ආගෙනලා දෙනවා පන්දුවක් ආයි මං එක දිගහැරලා මේක හරියට කෙලින් දිගහැරලා තින්නේ මේක ඔතලා තියාගන්න පරිස්සමෙන් කියලා කිව්වා ආයි පටලගෙන එනවා කෙලෙසියක් නිරෝධ කරන එක නෙමෙයි දක්ෂකම කෙලෙසියක් නිරෝධ කරන එක දක්ෂකම නෙමෙයි රාහත් වෙන එක දක්ෂකමද නැහැ කවුද කිව්වා රාහත් වෙන එක දක්ෂකම කියලා රාහත් වෙන ක්‍රමේ දැනගන්න එකයි දක්ෂකම රාහත් වෙන ක්‍රමේ දැනගත්ත කෙනාට රාහත් වෙන එක පොඩි දෙයක් කිරිපැණි වළඳනවා වගේ හැබැයි ක්‍රමේ දන්නේ නැති කෙනාට උල තිබ්බා වගේ ඇයි ක්‍රමේ දන්නේ නැහනේ එහෙනම් මොකද්ද දක්ෂකම රාහත් වෙන එකද ක්‍රමේ දැනගන්න එක මාර්ගය දැනගන්න එකයි දක්ෂකම සියලු බුදුවරු දේශනා කරන්නේ රාහත් වෙන එකක් නෙමෙයි මාර්ගයයි දේශනා කරන්නේ රාහත් වෙන්නේ මේමයි කියලා කාටරි කිව්වම තේරෙයිද තේරෙන්නේ නැහැ මාර්ගය කිව්වම තමයිලු එයාට රාහත් වෙන එක මොකද්ද කියලා තේරෙන්නේ විමුක්තිය එයාට අවබෝධ වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මාර්ගය දැනගත්තාම එහෙනම් මාර්ගය තමයි වටින්නේ දැන් කෙලෙස් නිරෝධ කරනවානේ නිරෝධ කරන එකද වටින්නේ නිරෝධ කරන ක්‍රමය දැනගන්න එකද වටින්නේ එතකොට ක්‍රමය දැනගන්න නැතුව නිරෝධ වුණායි කියලා තමන් හිතාගෙන තමන්ගේ සිත සනසගෙන දැන් මං නිදාස් වුණා කියලා හිතාගෙන වඩන් නැතුව සතියක් විතර ඉන්නකොට අර තත්ත්වය ආයි එනවනම් මොකවත් නිරෝධ වෙලා නැහනේ ඒ දුවාම පිරිසුදු නම් ඕදල ඉවර වෙලා බලනකොට පිරිසුදු භාවයේ තියෙන්න ඕනේද නැද්ද ඕදල ඉවර වෙලා බලනකොට අර කුණු ටික එහෙමම තියෙනවා එහෙනම් ඕදල නැහැ ඒ දුවයි කියලා එකක් හිතාගෙන ඉන්නවා මේක තමයි ඇත්තම தত্ত্বය ඕදල නැහැ ඒ දුවයි කියලා හිතාගෙන ඉන්නවා එයා සැනසෙනවා දැන් ඕදල ඉවරයි කියලා හැබැයි ඇවිල්ලා බලනකොට අර කුණු ටික එහෙමම තියෙනවා පස්සේ ආර තේරෙනවා එහෙනම් ඒදිලා නෑ වාගේ. වාගේ නෙමෙයි ඒදිලා නෑ. කෙලෙසයක් නිරෝධ වෙන්නෙම නෑ කියලා කිව්වොත් විශ්වාස කරනවද? ගුරුවරයා නිසා විශ්වාස කරන්න එපා. ඒ මොනොත් ඒ ගෝලයා මට අවශ්‍ය නෑ. කෙලෙසයක් නිරෝධ වෙන්නේ නෑ කියලා කිව්වොත් විශ්වාස කරනවද? කෙලෙසයක් නිරෝධ වෙන්නේ නැත්නම් මොකටද ඒක නිරෝධ කරන්න උත්සාහ කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ. කෝපය පිරිසුදු කරන්න කියලා කිව්වොත් ඔබ වහන්සේ කරන ක්‍රියාව තමයි වතුර දාලා හොදන එක. වතුර පිරිසුදු කරන්න කිව්වොත් මොනවද කරන්නේ? තවත් වතුර දාලා හොදනවද? තවත් වතුර බාල්දියක් ගෙනල්ලා ඒ වතුර දාලා ඔද්දට හොදනවා සබන් දාලා. හරිද ක්‍රමේ? දැන් මේ එකක් තමයි මම කරලා තියෙන්නේ. කොහොමද මේ ප්‍රශ්නේ විසඳනවා? එළිය වැටෙන්න පැයක් තියෙද්දී ඔක විසඳනවා අපි. දැන් කෝපය හොදන්න කිව්වම වතුර දාලා හේදුවා. වතුර අපිරිසිදු වතුර හොදන්න කිව්වම මොනවද කරන්නේ නෑ 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 ඒ වතුර නිෂ්කලංකව තැම්පත් කරනවා ඒතුව වතුර හැදිලා තින්නේ තනි අණුවෙන් අපිරිසිදු වෙලා තියෙන්නේ අණු ගණනාවක එකතුවකින් දූවිලි කියලා කියන්නේ රොඩු කියලා කියන්නේ මඩ කියලා කියන්නේ ඒ හැම එකක්ම අණු එකකට වඩා වැඩි එහෙනම් පැයකට ඒ ධාරිතා ඒ බර ප්‍රමාණයට අනුව ඒ දූවිලි වල බර ප්‍රමාණයට අනුව පැයකට මෙච්චරක් බයිනවා ඊළඟ පැයේ මෙච්චරක් බලනවා පැය හතරක් පහක් කරනකොට වීදුරු වගේ පිරිසිදුනවා දැන් වතුර පිරිසිදු කළාද නෑ කවුද පිරිසිදු කරන්නේ තැම්පත් වුනාම පිරිසිදු වෙනවා කෙලෙස් වලටත් ඔන්න ඕක තමයි කරන්න ඕනේ ඒක තමයි බුදුවරු දේශනා කරලා තියෙන්නේ කෙලෙස්යක් නිරෝධ වෙන්නේ නෑ කියලා කිව්වොත් විශ්වාස කරනවද කියලා මං අහුවා නේද ඔව් කියලා කිව්වා එහෙනම් මොකටද දැන් මේ රාදවල දෙකේ පිණ්ඩපාතයක මුදුක් වෙන්නේ කෙලෙස් නිරෝධ කරන්න. එහෙනම් කෙලෙස් නිරෝධ වෙන ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමේ? කෙලෙස් වල තියෙන ධාරිතාව. ඉපදීම නිර්මාණය කරන ක්‍රමවේදය. උප්පත්තිය කදන ක්‍රමවේදය. පැවැත්මක් නඩත්තු වෙන ක්‍රමවේදය විතරක් අයින් කරනවා කෙලෙසේමම තියෙනවා. වතුර තැම්පත් කළාම දූවිලි ටික යට ගියානේ වතුර පිරිසිදුනාද පිරිසිදුනේ කොහොමද පිරිසිදුනේ අර දූවිලි ටික තියෙනවා හැබැයි පිරිසිදුයි කොහොමද පිරිසිදුයි අර කෙලස් ටික ඒ කියන්නේ ඒ දූවිලි ටික අපිරිසිදු ටික ක්‍රියා විරහිත වුණා වතුර කිසිම අපිරිසිදුවක් නැතුව පිරිසිදුම පැන් වළඳන්න පුළුවන් රාතන් වහන්සේ රාගය අඳුරනවද නැද්ද අඳුරනවා ගෞතම තථාගතයන් වහන්සේ අඳුරනවා අඳුරනතෝ කොහොමද රාහුල කුමාරයෙ ඉපදුනේ අඳුරනවා
ලෝභය අඳුරන්නේ නැද්ද? රම්‍ය සුරම්‍ය සුබෝලේ කියන ලෝභය අඳුරන්නේ නැති වෙන්නේ කොහමද? වෙන මොලයක් තිබ්බා, වෙන කයක් තිබ්බා, ඔපරේෂන් කරලා බද්ධ කළා, එහෙම එකක් නෙමෙයිනේ. තථාගත කියලා කියන්නේ අවබෝධයක්. කාටද? සිදුවත් කුමරට තථාගත අවබෝධය පහළ වුණා. සර්වඥතා ඥානය පහළ වුණා. ගෞතම සම්මා සම්බුද්ධ කවුද? සිදුවත් කුමරුමයි. සිදුවත් කුමරු නම් ඕ බෝසතාණන් වහන්සේ සර්වඥතා ඥානයකින් තථාගත ගෞතමයන් වහන්සේ නම් වූසේක. කවුද? සිදුවත් කුමරු. අරකමයි. එහෙනම් උන්වහන්සේ සියලු කෙලෙස් අඳුරනවා නම් රාතන් වහන්සේලාත් එකපාට වැස්සට වැටුනේ නැහනේ. එහෙනම් උන්වහන්සේලා ගෙවල් වල ඉඳලා කපටි කං හොර බොරු වංචා මේ හැම දෙයක්ම මූණ දීලා උන්වහන්සේලා අරවල නිදාස් වෙලා ආවම රාත් වුණාම නිදාස් වුණාම අර කින කතන්දරේ දන්නවනේ. මේම තමයි කපටි කං කරන්නේ. මේම තමයි වංචා කරන්නේ. මේම තමයි මිනිස්සු පලිගන්නේ. මේම තමයි අහිංසක මිනිසුන්ට මිනිසු රිදවන්නේ. මිනිසු ඒ ඔක්කොම දන්නවා. ඇයි? තමනුත් මිනිස්සු වෙලා එතන හිටපු කාලය තුල. ඒ මතකයන් තියෙනවා. එතකොට මේ කෙලස් නිරෝධ කරනවා කියන ධර්මතාවය මොකද්ද කියලා බැලුවාම මේ කෙලස් වල කෙලස් ස්වභාවය නිරෝධ කරනවා මිසක් කෙලෙසේ මකන්න බෑ. ඔක තමයි කියන්නේ කිනකම් ඉන්න දැන් ගැටේ ගැටේ මේක ලියන්න ඕනේ. ඔබ වහන්සේ එක පාට අඳගෙන නූල කැඩලා යනවා. නූල් කඩන්න බෑ. ඇයි? මැසිමේ මාන්න බෑ. ඒක ලස්සනට ලියන්න ඕනේ. කෙලෙසේ කෙලස් ස්වභාවය විතරයි නිරෝධ කරන්නේ. මොකද්ද මේ කෙලෙසිය තුල තියෙන කෙලෙස් ස්වභාවය කියලා කිව්වම ද්වේෂය තුල තියෙන ද්වේෂ ස්වභාවය. ද්වේෂය තුල ද්වේෂ ස්වභාවයක් තියෙනවා, ලෝභය තුල ලෝභ ස්වභාවයක් තියෙනවා, රාගය තුල රාග ස්වභාවයක් තියෙනවා, මෝහය තුල මෝහ ස්වභාවයක් තියෙනවා, මිනිසෙය තුල මිනිසත්කම කියන ස්වභාවය තියෙනවා. තියෙනවද නැද්ද? අපි කියන නියම මිනිස් ගුණ ධර්ම තියෙනවා. හොඳ මිනිස් ගතිගුණ තියෙන කෙනෙක්. ඒ කියන්නේ මිනිස් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයයි නිරෝධ කරන්නේ. රාතන් වහන්සේ දන්නවා ගැව්වාම තමයි පලි ගන්නවා කියන්නේ. ඔව් ඒක තමයි ද්වේෂය. ගත්තාම ඒක තමයි ලෝභය කියලා කියන්නේ එකතු කරනවා. රාතන් වහන්සේ දන්නවා. දැන් රාතන් වහන්සේලා ගොළු භාෂාවකින් බණ කියලා තියෙනවද? නැහැ. ඒතකොට වහන්සේලා භාෂාව පාවිච්චි කරලා හොඳ ලස්සන උපමා උපමේ අරගෙන නාම රූප අරගෙන ඒ මිනිස්සුන්ට ගැළපෙන විදිහට දේශනා කළානේ. එතකොට ඒ දේශනා කරන්නේ මොනවටද? ඒ අයගේ කෙලෙස් වලට. රාහතේ කවදාවත් බණ කියන්නේ නැහැ නිකලස් වලට. නිකලස් වලට මොකටද බණ? පිරිසිදු වතුර මොකටද පිරිසිදු කරන්නේ? කුණු වෙලා නැත්තම් මොකට හොදන්නේ? එහෙනම් රාහතේ බණ කියන්නේ කෙලෙස් වලට නිරෝධ කර ගැනීම සඳහා. එහෙනම් කෙලස් වලට බණ කියනවා නම් කෙලස් ටික අඳුරන්න ඕනද නැද්ද? අඳුරන්න ඕනේ. අඳුරන්න නැතුව කොහොමද කෙලස් වලට බණ කියන්නේ? මහණනි මේ ලෝකේ ලෝභය තියෙනවා නම් එයා ඉපදෙනවා. ලෝභය කියන්නේ මොකද්ද කියලා දන්න නිසා නේද ඒක කිව්වේ? බුදුරුත් දන්නවනේ මේ කතන්දරේ. එතකොට රාතේකට කෙලස් නැහැ. නැවත ඉපදෙන්නේ නැහැ. මොකද්ද වෙලා තින්නේ? ඒක තුල සින ස්වභාවය නිරෝධ කරලා. බඩගිනි ගත්තා වැළඳුවා. ලෝභයක්ද මේක? නෑ. වළඳලා රසයි අඳුර මට තව එකක් දෙන්න කියලා ඒක අංශ කඩේ දා. ඇයි? එට කන්න. දැන් මම ඉපදෙනවා රාතන් වහන්සේ පිරිනවම් පානවා. ඇයි? බඩගින්නට ගත්ත වැළඳුව උන්වහන්සේ කුටිට ගියා. මම එට කන්නත් ඕනේ උදේ දානේ හරි රසයි සම්බෝල් ටිකක් අරන් තියන්න දවල් දාන්න. මේ ඌරට වෙනකන් වළඳලා දවල්ට ගිහලා සම්බෝල් ටිකක් පැක් කරනවා. දැන් මම ඉපදෙනවද නැද්ද? මේ ලෝභයේ තියෙන ස්වභාවය මේකයි නිරෝධ කළ යුත්තේ. අවශ්‍යතාවයට ගන්නවා. අවශ්‍යතාවයට අනුව ඒක සිදු කරනවා. විවේක වෙලාවට විවේක ගන්නවා. බොරුවට නිදාගෙන ඉන්නේ නැහැ. අවවාදයක් අනුශාසනා කරනකොට විතරක් අවවාද අනුශාසනා. අනිත් වෙලාවට හොඳට කතා කරනවා. හොඳට කතා කරනවා. ඇයි? අනිත් වෙලාවට ගුරුවරයා නෙමෙයි. එයා සහෝදර සංඝ. හොඳට කතා කරනවා. සපසණී පානවා, දාන වැළඳුවද කියලා අහනවා. ධර්මාසනේ වාඩුනාම ඔබ වහන්සේ අයිතම රාතුන් නැත්තේ. ඇයි ඔබ වහන්සේ කෙලෙස් නිරෝධ කරන්නේ? මන්නේ අද උදේ හොඳට කතා කළා නු උන්වහන්සේ මේක වාඩුනා මොකද්ද වෙනවන්නේ උන්වහන්සේට? අපිට වෙනස පේනවා. කිසිම අනුකම්පාවක් නැහැ. කෙලෙස් හරියට පෙන්නලා තරවටු කරනවා, අවවාද කරනවා,
අනුශාසනා කරනවා. ඒක වඩන්න කියලා වරලා තරවටුත් කරනවා. මොකද හේතුව? ඒ ස්වභාවය තමයි නිරෝධ කරන්නේ. කෙලෙසේ නෙමෙයි. මම රාගයේ කවදාවත් අඳුරන්නේ නැහැ. ලෝභයේ මං කවදාවත් අඳුරන්නේ නැහැ. කවදාවත් මම ද්වේෂය අඳුරන්නේම නැහැ. එහෙම කියලා කියනවා. අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැත්තම් කොහොමද ඒක නිරෝධ කළේ? ලෝභය අඳුරන්නේ නැහැ. හරි අපි ඒක පිළිගන්නවා. හැබැයි අඳුරන්නේ නැති එක ලෝභය කියලා කොහොමද දැනගත්තේ යා? ද්වේෂය අඳුරන්නේ නැහැ. අඳුරන් නැති එක ద్వේසේ තමයි කියන තීරණට ආවේ කොහමද යා? රාගය අඳුරන්නේ නැහැ. මේක තමයි රාගය කියලා තීරණය වුණේ කොහමද? එයා ස්ථිර කළේ කොහමද ඒක? අනුමත කළේ කොහමද? මේක තමයි රාගය කියලා අඳුරන් නැති එකක් එයා දන්නේ නැහනේ. ඒ අනුමත කළේ කොහමද? ඒ කියන්නේ එයා ඒ කතන්දර ඔක්කොම දන්නවා. ඒ කෙලෙස් වල තියෙන ස්වභාවය අඳුර ගන්නවා. අවසරෙන් ගන්නවා, අවශ්‍ය තරම ගන්නවා. ඒක මොකද්ද? අලෝභය. බලන්න හරි ලස්සනයි. අවශ්‍ය තරම ගන්නවා, අවශ්‍ය පමණට වඩා ගන්නවා. මේක ලෝභය. මේක ලෝභය. පේන නිසා අර පෙනීම විඳිනවා. මමද නෑ? පේනවනේ. පේන එකයි විඳින්නේ, මම නෙමෙයි. අනේ අර ලස්සන ගෑනු ළමෙක් ගියා. වයස 25ක් විතර තියෙන්නේ. මේ ගමේ නෙමෙයි වාගේ. ගිහිල්ලත් අපි ඒක විඳිනවා. එයා පව් වෙලා ගිහලා ලෑ මෝටරසයිකලේ 5 කිලෝමීටර 40 කකින් ගියා. නමුත් ගිහිල්ලත් අපරාධය හරියට දකින්න බැරි වුණා. මේ ගමේ නම් නෙමෙයි වාගේ. මේ ටීචර් කෙනෙක් වාගේ. ඕම් එකක් ඔළුවේ දුවන ඔළුවේ මොකද්ද පණුව වාගේ දඟලනවා වාගේ. ඒ කියන්නේ ඒක රාගය යනකොට පේනවා. අර පෙනීම තමයි විඳින්නේ, මම විඳින්නේ නෑ. ඒක විරාගය. ඒකට කෙලෙස් නෑ. දැන් බලන්න ඒ ස්වභාවය දැනගන්න ඇති. ක්‍රමානුකූලව නිරෝධ කරන ඇති. එයා කලබල නෑ. තාපසේ කවදද කලබල වෙලා තියෙන? බල්ටියක් ගන්නවද? දුවනවද? පයින්නවද නෑ. තාපසයා බලනවා මෙතන වැරදුනා. හිමින්සරේ ගිලම්පසේ එකත් යන පෑ ගන්න කල්පනා කරනවා. ඇයි දන්නේ වැරදුනේ? උන්වහන්සේට මම බැන්නේ ඇයි? ඒ කියන්නේ උන්වහන්සේගේ අඩුව මට දරාගෙන ඉන්න බෑ. දරාගෙන ඉන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේ රහත් වෙන්න ඕනේ කියන කැමැත්ත. උන්වහන්සේ රහත් වෙන්න ඕනේ කියන කැමැත්ත නෙමෙයි මම බැනලා තින්නේ. උන්වහන්සේ අදුවත් එකයි නැත්ත් එකයි මට ප්‍රශ්න නැහැ. අපේ සහෝදර සංඝයා පුතුජන වෙන්න බෑ. රහත් වෙන්න ඕනේ. අපි රාතන් වහන්සේලා ඇසුරු කරන්න ඕනේ. අපේ සහෝදර සංඝයා නැවත ඉපදෙන්න බෑ. උන්වහන්සේ පිරිනිවන් පාන්න ඕනේ. ඒ නිසා බැනලා එනම් ප්‍රශ්නයක් නැහැ. එනම් ප්‍රශ්නයක් නැහැ. මම බැනලා තින්නේ උන්වහන්සේගේ කෙලෙස් වලට. උන්වහන්සේ රාත් වෙන්න ඕනේනේ. ඒ නිසායි මම බැනලා තින්නේ. උන්වහන්සේට බැනලා නැහැ මම. දැන් මේක ද්වේෂයද නැහැ? අද්වේෂය. අඩුපාඩු දුන්න හොඳ ලෙක්චර් එකක් උන්වහන්සේට පළු යන්න. දැන්වත් ඇදුන්න නැත්තම් මම ඊළඟ පියවර දෙන්නේ මීට වඩා එකක්. දැන් මේක මොකද්ද? ද්වේෂය. මේක තමයි පළි ගැනීම. අරයව රිදවනවා. ඇදෙන්න නැත්නම් තව රිදවනවා. හැබැයි එයා තුල තියෙන්නේ රිදවන එකක්, පලිගන්න එකක්, द्वेषය. द्वेषය. කොහොමද ඒ කෙලෙස් ස්වභාවය අඳුරගත්තේ ඇටි? මේකයි නිරෝධ කරන්නේ. කෙනෙකුට නිවෙන්න අවවාද කරනවා. රාත්‍රෙන් උපදෙස් දෙනවා. පිරිනිවන් පාලා ඉපදීම නවත්ත ගන්න තරවටු කරනවා. හැබැයි එයාට කිසිම තරවටුවක් කරලා නැහැ. එයාගේ නිවීමටයි තරවටු කරලා තියෙන්නේ. පෝටලේ ආන්දරන්ට භාග්‍යතුන් හසේ බැන්නා. විශ්වාස කරනවද? මම විශ්වාස කරන්නේ නැහැ. ඇයි? බුදුවරු ලෝකේ කාටවත් බණින්නේ නැහැ. එහෙනම් බුදුහාමරෙම බැන්නනේ. එයාගේ පුතුජන ස්වභාවයටයි බැන්නේ. එයාගේ පුතුජන ස්වභාවයටයි තරවටු කළේ. එයාගේ නිරෝධ සමාපත්තියටයි ඒ විදිහට කතා කළේ. පෝටලේ ආන්දරන්ට බැන්නේ නැහැ. බැන්නේ නැහැ. භාග්‍යතුන්ට බනින්න බෑ. ඒක අපිට පේන්නේ නැහැ. ඇයි? අර කෙලෙස් ස්වභාවය නැහැ. ස්වභාවය නිරෝධ කරලා භාග්‍යතුන් වහන්සේ. ලෝභය තියෙනවා. ඒ නිසා තමයි අතන සේනසනක් අදිනවද? ආ එනම් මේ අදන්න කමන්න. විසාකව දදන්න. එනම් සරිත්තාන්තර පොඩ්ඩක් උපදෙස් දෙන්නකෝ. ආනන්දාන්තර කිලා පොඩ්ඩ බලන්න ඒක අදන්න කමන්න. දැන් බුදුහාමුදුරේ දෙපළ එකතු කරනවානේ. සේනසන අදනවානේ. බුදුහාමුදුරේ එකතු නැහැ.
අපිට වැරදිලා තිනවා. තථාගතයන් වහන්සේට එහෙම එකක් නැහැ. ලෝකේ පිරිනිවන් පාන්න කුසල් තින කට්ටිය, මේ මාර්ගයේ යන කට්ටිය, සසර දුක නිවා ගන්න අදාසින් බුදුන් සරණ යන කට්ටිය ඉන්න තැනක් හදනවා. ඒ අය වෙනුවෙන් අදන්නේ, ඒ අයගේ යාපත වෙනුවෙන්, ඒ අයගේ සීලය ආරක්ෂා කරන්න, ඒ අයගේ මාර්ගය ආරක්ෂා කරන්න, ඒ අයගේ මිනිසත් භවයේ නිරෝධ සමාපත්තියට වෙනකන් ගෙවන්න, නඩත්තු කරන්න, නිරෝධ සමාපත්තිය වෙනකන් ඒ මාර්ගය වඩන්න, ඒ අවශ්‍ය පරිසරය යදන්නේ. බුදුහාමුදුරන්ට නෙමෙයි ඒක අදන්නේ. එතන ලෝභය නැහැ, එතන තියෙන අලෝභය. හැබැයි අපි හිතනවා මේක මේ විදිහට අදලා, මේ විදිහට ලියාපංච කළා, මේක ඊට පස්සේ මගේ, ඊට පස්සේ මම නීතියක් දානවා. මොකද පිණ්ඩපාතය යන්න බෑ, පිණ්ඩපාතය යන්න බෑ. වාර්ෂික දාන හදනවා. වාර්ෂික දාන වලට සබන්කට 3යි, රින්සෝ පැකට් 1යි, සවලයි උදල්ලයි අනිවාර්යෙන් දෙන්න ඕනේ අපට. වාර්ෂික දාන ගෙන කටි ගේන්න ඕනේ. ලියුම් මේක ලියනවා. මොකද ගොඩනැගිලි හදන්න තියෙනවා. සිමෙන්ති කොට පාක් අනිවාර්යෙන් වාර්ෂික දාන කට්ටි දෙන්න ඕනේ. දැන් මේ මොකද්ද? ලෝභය. රාහත් වෙන්න සිමෙන්ති ඕනේද? රාහත් වෙන්න උදළු සවල් ඕනේද? කොයි පොතේද තියෙන රාහත් වෙන්න උදළු ඕනේ කියලා වරලා? හේන් කොටන්න කුඹුරු කොටන්න උදළු ඕනේ. නිවන් යන උදළු ඕනේ නැහැ. කමට අං ඕනේ. එහෙනම් අපි මේ ජීවත් වෙන පරිසරය තුළ ගනුදෙනු කරන බඩමුට්ටුවල, ඒ භෞතික සම්පත්වල අපි පමණට සීමා වෙලා ඉන්නවද? නිවනට ගැළපෙන දේ විතර පරිභෝජනය කරනවද? අවශ්‍යතාවයට අනුව ගන්නවද? ඒකට අනුව ඒක අලෝභය. නිවනට ගැළපෙන්නේ අපි ඒවා ගන්නවා, පරිභෝජනය කරනවා. නිවෙන්නේ ඇවිලෙනවා, ඒවා අපි තියා ගන්නවා. අවශ්‍ය තරමට වඩා ගන්නවා. ඒක ලෝභය. එහෙනම් අරතින මානසිකත්වය මේ තින මානසිකත්වයට අදන්න ඕනේ. ඊට අදන්න තියෙන්නේ. එදා පමණ දැනගෙන පමණට වඩා ගත්තා. අද පමණ දැනගෙන පමණට ගන්නවා. එදා නිවෙන්නේ නැති දේවල් අතගස්සලා පිළිගත්තා. අද නිවෙන්නේ නැති එකක්වත් ගන්නේ නැහැ. නිවෙන දේවල් විතරමයි ගන්නේ. එද අවශ්‍ය තිබුණත් නැතත් ඔක්කොම අරන් ගබඩාවේ පිරෙව්වා. අද අවශ්‍ය දේ පමණයි ගන්නෙ. අනවශ්‍ය දේ ආක බලන් ඉන්න. ස්වාමීනි මේක පූජා කරන අවශ්‍ය නැහැ. ඇයි? උණ නැහැ, ඒ නිසා පැනඩෝල් එපා. ස්වාමීනි පස්සේ උණ ඇදුනොත් කියන්න. එදා දෙන හැම බේතක්ම ගත්තා. බලනකොට කුටිය පාමසියා. වෙඩි වැදිච්ච කට්ටියට බේත් තියෙනවා. පිලිකාවට බේත් තිනවා, කන් අමාරුවට තිනවා, කන වෙති ඇස් වලට බේත් තිනවා, ඔළුව අමාරුවට තිනවා, මොළේ අමාරුවට තිනවා, ඔක්කොම බේත් තිනවා. ඇයි? බැරි වෙලාවත් ආවොත් සැකයක් තිනවා. සම්පූර්ණ පාමසියක් ඇදුවා. අද උණ නැහැ, ඒ නිසා පැන්ඩෝල් එපා. ස්වාමීනි සිද්ධාලේප එකක් මස් පිටි වල කැක්කුම නැහැ. ආවොත් කියන්න එපා. ඇයි? අවශ්‍ය නැති කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. එයා අලෝභය වඩනවා. දැන් මෙච්චර කාලෙ මොනවද වැඩිවේ? ලෝභය වැඩිවේ. මෙච්චර කාල ලෝභේ වැඩේ, දැන් එයා අලෝභේ වඩනවා. දානශාලාවට යනවා. ස්වාමිනී ව්‍යංජන 25ක් උතර තිනවා. පින්ඩපාතේ නේද? පින්ඩපාතේ ලැබෙනවා නේද? පරිප්පු ටිකක් දෙන්න ස්වාමී. බත් ටිකද? සම්බෝල ටික. ඇති ස්වාමිනී ඇති. මොකද්ද? අවශ්‍යතාවයට ගන්න එයා. අනේ පොලිස්, පොලිස් දෙන්න. වැඩේ එකක් දෙන්නකෝ. ඔක්කොම ගන්නවා. බෝංචි දෙන්නකෝ, බෝංචි ටිකක් දෙන්නකෝ. මොකද්ද ලෝභකම? කිරිපණි කිරිපණි දීලා ඉන්න එපා. ඔක්කොම කරා. ඒකත් දෙන්න. ඔක්කොම ටික එකතු කරා. කිලෝ හතාමාරක් විතර තියෙනවා දැන් කෑම. පළතුරුයි කැවිලි කිරි බතේ. කවුද වළඳන්නේ ඔක? එදා වැඩිවේ. එදා වැඩිවේ ලෝභය, කෑදරකම, තණ්හාව, තෘෂ්ණාව එදා වැඩිවේ. අද අවශ්‍ය තරම් බඩගින්න නිවුනොත් ඇති ස්වාමීනි. පොඩ්ඩක් දෙන්න, පොඩ්ඩක්. ඔබ වහන්සේ ඉතුරු කරා. ඒක දෙන්න, ඒක දෙන්න ඇති. අද අලෝභය වඩන්නේ. කෑදරකම ඒව මොකවත් නැහැ. මසුරුකම් මොකවත් නැහැ. අරකින කෙලෙස් ස්වභාවය නිරෝධ කරන්නේ. අපේ ජීවිතවල සමහර තැන්වල මේ තරහා යනවා බලන්න. කී ආන්දර ඔය විදිහට කරන්නේ නැන්නේ අපිලිවල. උන්වහන්සේ එහෙම කරන්න උන්වහන්සේට තේරෙන්නේ නැති නිසා ඒක තේරුන්නේ නැන්නේ මට. බලන්න මම මොනතරම් ඔළුව අතගාලා බලන්න ඕනේ ඉමින්සර ඉස බාලද කියලා නෙමෙයි, හන් දිනවද කියලා. ප්‍රඥාවක් තියනවා. අන්දිනවා වගේ නිකන් දැනෙන්නේ. ඇයි? අරුණාංශේම කරන්න උනාංශේ තේරෙන්නේ නැති නිසා. ඒක තේරෙන්නේ නැහැ මට. මෙතනලා බලන්න බලන්නකො අර විදිහට කරන්න ඒක පිළිවෙලක් නැහැනේ. බැරි වෙලාවත් උනාංශේ ප්‍රඥාවන්තන ස්වාමිනී ඔබ වහන්සේ පොඩ්ඩක් ඉස අතගාලා බලන්න.
අන්නෑ නේද? හොඳයි ස්වාමීන් වහන්ස. මට නිකන් දැනුනේ ඔබ වහන්සේට ඒක තියනවාද දන්නේ. ඇයි? මේ ලෝකේ අනිත්‍යයේ දුර්වලකම් දරා ගන්න බෑනේ මට. අනිත්‍යයේ වැරදි අඩුපාඩු ඉවස ගන්න බෑනේ මම. ඒතකොට මම කවුද? තාපසෙන් නෙමෙයිනේ. ගීයා මීට වඩා ඉවසනවනේ. ගීයා මීට වඩා ශ්‍රේෂ්ඨයිනේ. සියලු දේ මතරලා, ඉස බහලා, සිවුරක් දාගෙන, දස්සියල් සමාදන් වෙලා බුදුන් සරණ යන මම ගීයට වඩා හන්තනම් මොනතරම් කනගාටුදායක තත්ත්වයකද මම ඉන්නේ. එහෙනම් මම මොනවද වඩන්නේ? ද්වේෂය. ද්වේෂය. ආයස්මතුන් ඔබ වහන්සේක නගින්න යන්නේ නේද ස්වාමිනේ? එහෙම කරන්න එපා. වැටේ. ඇයි? බලන්න අර එක කකුලක් කැඩිලානේ. පුටු එක කකුලක් නැහැ. අනේ ස්වාමිනේ බොහොම සන්තෝෂයි. ඒක ඒක නගින්න එපා. ඔබ වහන්සේ ඒක සුද්ධ කරන්න වෙන එකක් තියන්න. පොඩි පොඩි ටූල් එකක් තියාගන්න. මේක ගන්න එපා. එහෙමයි කතා කරන්නේ. එතකොට අර ද්වේෂය තුල අර තරවටුව තියෙනවා. ඒ අවවාදය තියෙනවා. හැබැයි රිදෙන්නේ නැහැ. ඇයි? දේශ ස්වභාවය නැහැ ඒකේ. බලන්න කිසිම කල්පනාවක් නැහැ. බලන්න ওই විදිහට නැග්ගාම හතපය කඩාගෙන නදන්නේ. දැන් මෙතන දේශ ස්වභාවය තිබුණා. ආන්ද්‍ර නගින්න දෙන්නේ. පොඩ්ඩක් බලන්න කතන කකුලක් නෑ වාගේ මට පේනවා. පොඩ්ඩක් බලන්න ඔබ වහන්සේ මට නිකන් පේනවා අඩුත් දන්න. අනේ ස්වාමීනි හොඳ වෙලාවට තව ටික මම පෙරලෙනවානේ. ඒකත් කකුල නෑ ඔබ වහන්සේට ඇස් පේන්නේ නැද්ද? කකුලක් නෑ වාගේ මට පේනවා. පොඩ්ඩක් ඔබ වහන්සේ බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අද්වේෂේ වඩන්නේ මේ. කලින් ද්වේෂේ වැඩිවේ. මේ විදිහට අම්ම කෙලෙසයක් තුලම කෙලෙස් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි නිවැරදි කරන්නේ. සියලුම රාතන් වහන්සේලා කෙලෙස් හඳුරනවා. හැබැයි ඉපදීමක් නැහැ. ඒ කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ ඇයි? ඒ කෙලෙස් ක්‍රියාත්මක වෙන්න ඒ කෙලෙස් වල ස්වභාවය නැහැ. ස්වභාවය නිරෝධ වෙලා කෙලෙස් ටික තිබුණට වැඩක් නැහැ. පොල් කුඩු වලින් වැඩක් තියෙනවද? ඇයි? මිරිකලා කිරි හරන් ගිහිල්ලා ඔද්දක් අදලා, කවුද කිරි හොද්දක් අදලා පොල් කුඩු තියන පොල් කුඩු වලින් වැඩක් නැහැ. ඒ වාගේ තමයි අර සාරේ මිරිකල ගත්තා වාගේ තමයි අරකේ තියෙන ස්වභාවය ගියාම අර පොල් කුඩු වාගේ අරකෙන් කිසිම වැඩක් නැහැ. තිබුණත් වැඩක් නැහැ ඒක. ඩස්බින් වාගේ. අද අපේ කෙලෙස් වල ස්වභාවයන් තියෙනවා. පාරේ යනකොට කාන්තාවක් දකින්නකොට කටහඬක් ඇහෙනකොට අපට තෘෂ්ණාවක් රාගයක් එනවනේ. එහෙනම් ඒ රාගයේ ස්වභාවය තාම තියෙනවා අපි තුල. යමක් වැරදෙනකොට යම් කිසි දෙයක් අපිට ඕනෑ විදිහට සිද්ධ වෙන්නත් අපට තරහා යනවා. ඒ කියන්නේ ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ කියන්නේම ද්වේෂයේ ස්වභාවය අපි තුල තියෙනවා. අනේ හොඳ ටැබ් එකක් මේ මට දුන්නනේ. බණ ටිකක් අහන බලන්නක අර හාමුදුරන්ට දුන්නනේ. ඇත්තට මට තමයි දෙන්න නම් ඕනේ. මම තමයි උන්නාන්සේගේ ගෝලයා. හැබැයි අරුණාන්සිට දුන්නේ මාර වැඩේ. අරුණාන්සී ඊයේ ප්‍රේදා උන්නාන්සිට තමයි දුන්නේ. ඒ ආන කෙනා ඒක බලාපොරොත්තු වෙන කෙනා මාර්ගය දන්නවනම් එයාට මොකටද බන? දන්න එක වඩලා ප්‍රත්‍යක්ෂ කරලා rahat වෙන්නනේ තියෙන්නේ. අර අලුතෙන් ආපු කෙනා මාර්ගය දන්නේ නැත්නම් දැනගන්න එයාට ඕනේ බන. ඒ නිසා තමයි එයාට ඒ උපකරණේ දෙන්නේ. එයා තාම පුදුජනයි. එයාට වටිනාම දේවල් දෙන්න ඕනේ. හොඳට පාසුකම් දෙන්න ඕනේ. ඒවා ඒක හාලා ශ්‍රවණය කරලා පුරුදු කරලා වඩලා එයාත් අපි වගේ හාරිය කෙනෙක් වෙන්න එපාය. එහෙනම් දුර්වලම කෙනාට තමයි ගුරුවරයා වැඩිපුර ආදරයෙන් ඉන්නේ. ගොඩාක් දුස්සීල බිස්සුවට තමයි ගුරුවරයා වැඩිපුර අනුකම්පා කරන්නේ. අඩුපාඩු වැඩිම කෙනාට තමයි ගුරුවරයා වැඩිපුරම සලකන්නේ. කිසිම ඵලයක් නැති කෙනාට තමයි ගුරුවරයා ළඟින් ඇසුරු කරන්නේ. මේක තේරුම් ගත්තේ නැහැ ඒ ශ්‍රාවකයා. එයා හිතන ඔක්කොම දැන් පිටින් ආපු කට්ටියට ගොඩාක් ලෙන්ගතේ. දැන් උන්නාතේ ගොඩාක් ගෝලෙ ඉන්නවනේ. ඒ කාලේ මම විතරයි හිටියේ. ඒ කාලේ උනාසේ මගෙත් එක්කම හිටිය. දැන් ඉතින් මාව ගණන් ගන්න නැහැ. කටි ඉන්නවනේ. බලනකොට දැන් තමයි අරුණාසේගේ ගුණධර්ම පිරියෙන්න පටන් අරන් තින්නේ. එයා ඒ නිවැරදි ධර්මයේ දැක්කේ නැහැ. ගුරුවරයා කෙනෙකුට ලං වෙන්නේ පුතුජන නිසා. ගුරුවරයා වැඩිපුර සලකන්නේ අඩුපාඩු වැඩි නිසා. ගුරුවරයා වැඩිපුර අනුකම්පා කරන්නේ මෛත්‍රී කරන්නේ කිසිම දෙයක් වැඩිලා නැහැ අවබෝධයක් නැති නිසා. එයාට ඒක අවශ්‍යයි. අවශ්‍ය කෙනාටයි දිය යුත්තේ. ඵලලාභින්ට මොන අනුකම්පාවක්ද? මාර්ගය දන්නවනේ. ඉතු ටික වඩා ගන්නනේ තියෙන්නේ. රාතන් වහන්සේලාට මොන කරුණාවක්ද? මොන උපකරණයක්? මොකවත් අවශ්‍ය නැහැ.
උන්වහන්සේ පාඩුවේ ශාසනේ වටික කරගෙන හිටියා මිවරනේ. එනම් මේ කෙලෙස් වල ස්වභාවයන් තියෙනවා. අපි තුල අඩුපාඩු පවතිනවා. ඒ පවතින්නේ ඒ පවතින අඩුපාඩු තාම ක්‍රියාත්මකයි. ඒක විරහිත වෙලා නැහැ. තාම ද්වේෂයේ ක්‍රියා විරහිත වෙලා නැහැ. ඇයි? ඒක ක්‍රියාත්මකන ස්වභාවය මන් තුල තියෙනවා. රාගය තාම ක්‍රියා විරහිත වෙලා නැහැ. මෝහය ක්‍රියා විරහිත වෙලා නැහැ. නිරෝධ කරනවා කියලා කියන්නේම ක්‍රියා විරහිත කරනවා කියන එක. මකන්න බෑ. ඒක ඔළුවෙන් අයින් කරන්න බෑ. ඒක තියෙනවා. ක්‍රියා විරහිතයි. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ ස්වභාවය නිරෝධ වෙලා. මිනිසෙක් ඉන්නවා මැරිලා. මිනිස් ස්වභාවය නිරෝධ වෙලා. ස්වභාවය නිරෝධ වෙලා. හැබැයි මිනිසෙක් ඉන්නවා මැරිලා. වැඩක් තියනවද යාගේ? කිසිම වැඩක් නැහැ. පොල් ගාලා ගත්තාම හරි වටිනවා, පරිසම් කරනවා. මිරිකලා ගත්තාම කිරිටි කරංගියම කුඩු වලින් වැඩක් නැහැ. ඒ වගේ කෙලෙස් වල සාරය අයින් කරන්න ඕනේ. සාරය නිරෝධ කරනවා, ස්වභාවය නිරෝධ කරනවා. අර මිනිස් ස්වභාවය නිරෝධ කරාම මලමිනියක් වාගේ. මේක තේරුම් නැති නිසා තමයි කෙලෙස් නිරෝධ කළා, නිරෝධ උණයි කියලා. එහෙනම් මේ මතක් වෙන එක කෙලෙස් නෙමෙයිද? නිරෝධ වෙන්න ක්‍රියා විරහිත වීමක් තියෙන්නේ. අර මිනිසයාගේ මිනිස් ස්වභාවය ගියාම මලමිනිය වෙන්නේ. කිරි ටික ගත්තාම පොල් කුඩු වෙන්නේ. අන්න ඒ වගේ. කෙලෙස් ටික තියෙනවා, ක්‍රියාත්මක නැහැ. රාතන් වංශ රාගය අඳුරනවා. හැබැයි කසාද බඳින්නේ නැහැ. රාතන් වංශ ලෝභය අඳුරනවා, සම්මාදම් කරන්නේ නැහැ. රාතන් වංශ ද්වේෂය අඳුරනවා, කිසිම කෙනෙක්ව රිදවන්නේ නැහැ. ඇයි? ක්‍රියා විරහිත වෙලා. ඒවා දන්නවා. ඒ විදිහට තමයි ඒ කෙලෙස් පවතින්නේ කියලා දන්නවා. ඒකනේ බණ වලට කියන්නේ ලස්සනට කියනවා ලෝභ දේශමෝ මේ නිරෝධ කරන ඇති. ඒ කියන්නේ ඒකේ ක්‍රියාකාරී ස්වභාවය නිරෝධ කරන්නේ. ඒ කෙලෙස් වල ස්වභාවය නිරෝධ වෙන්නේ. එහෙම නැත්නම් කෙලෙස් නෙමෙයි. දැන් කෙලෙස් වල ස්වභාවය නිරෝධ කරන්න. ක්‍රියාත්මක වෙමින් පවතින කෙලෙස් ටික ක්‍රියා විරහිත කරනවා. ක්‍රියා විරහිත වෙච්ච කෙලෙස් ටික තමන් තුළ තියෙනවා. ක්‍රියා විරහිත නම් තියෙනවා. ඇයි? ඒක තාම තමන් තුළ පවතිනවා. එයා ඒවා දන්න නිසා තමයි ඒකෙන් බණ කියන්නේ, දක්ෂ වෙන්නේ. දැන් මෙච්චර කාලයක් කෙලෙස් නිරෝධ කරනවා, නිරෝධ කරනවා කියලා කෙලෙස් තමයි නිරෝධ කරලා තියෙන්නේ. ඒකේ ස්වභාවය නිරෝධ කරලා නැහැ. කෙලස් නිරෝධ කරන උත්සාහ කළා. හැබැයි කෙලස් නිරෝධ වෙන්නේ නැහැ කියලා තමන් දන්නේ නැහැ. කෙලස් වල ක්‍රියාකාරීත්වය, ක්‍රියා විරහිත වෙන ධර්මතාවයක් තියෙන්නේ. මේක දැනගත්තේ නැහැ. ඒ නිසා කෙලස් ක්‍රියා විරහිත කළේ නැහැ. ඒක මකන්න නැදුවා. රාගය කියන එක මොකද්ද කියලා දන්නේම නැති තරමට සිතින් අයින් කරන්න නැදුවා. එහෙම අයින් වෙන්නේ නැහැ. ගෞතම තථාගතයන් වහන්සේ දන්නවා රාහුල කුමාරය ඉපදෙනකොට තමන්ට රාගය ඇති වෙච්ච විදිය. රම්මේසුරම්මේ සුභවල උන්නාන්සේව විඳිනකොට ඒ සුඛය උන්නාන්සේ දන්නවා. ඒ වටිනාකම් වලට අනු ලෝභය උන්නාන්සේ දන්නවා. උන්නාන්සේ දන්නවා. හැබැයි ඒවා ක්‍රියා විරහිත වෙලා. සැබෑ තාපසයාත් සැබෑ මාර්ගය යන ඒ භාවනා යෝගියා කෙලෙස් නිරෝධ කරනවා කියලා එකක් වඩනවා. ඇත්තටම එයා කරන්නේ මොකද්ද? නිරෝධ කරන එක නෙමෙයි, තමන් තුළ ක්‍රියාත්මකව පවතින කෙලෙස් ටික ක්‍රියා විරහිත කරනවා. ඒ කෙලෙස් වල ස්වභාවය නිරෝධ කරලා දානවා. තිබුණට වැඩක් නැහැ. අර මෝචරියේ මලමිනි ඉන්නවා වගේ 25ක් විතර මලමිනි ඉන්නවා. අනේ මෙතන මේ ඇඳුම් අඳින්න බෑ, මේ මිනිස්සු ඉන්නවනේ කියලා කවුරු හරි මේ ඇඟිලි ඇඳුම් අඳින නැහැ. පාඩුව ඇයි පේන්නේ නැහැ? මිනිස් ස්වභාවය අයින් වෙලා ඒවා මලමිනි. ඒකෙන් වැඩක් නැහැ. කෙලෙසුත් ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒක තමයි වඩන්නේ. ඒ විතර තමයි නිරෝධ වෙන්නේ. දැන් කෙලෙස් නිරෝධ වෙන එක පැහැදිලිද? දැන් නැවත මම ඒ ටික ඔක්කොම නිවැරදි කරලා නූල් බෝලේ කෙලින් කළා, නැවත හරියට හොතලා දුන්නා. දැන් ආයි පටල ගන්නවද? ඒක නිවැරදිව ඒක ඒ කමටහන වඩන්න ඕනේ. මාර්ගයක් වැරදෙනකොට ටක් ගාලා කතා කරන්න ඕනේ. ගුරුවරයාට එහෙම නැත්තම් වඩපු කෙනෙකුට කතා කළා, ස්වාමීනි මෙතන මේම පොඩ්ඩක් ටක් ගාලා නිවැරදි කරනවා. ඒක ඒ ගැට ලියන්න බැරි තත්ත්වයට අවුල් කරගන්නේ. ඒකයි හැමදාම සාකච්ඡා කරන්නේ. හැමදාම මේවා නිතර නිරවුල් කරන්නේ. ඇයි මාස 3කට සැර සාකච්ඡා කරන්න පුළුවන්නේ? එතකොට කට්ටිය ගොළුව අවුල් වෙලා කුරුවල් වෙලා. අදන්න එකක් බෑ. අදන්න බෑ ඒක.
හැමදාම සාකච්ඡා කරන්නේ දෛනිකව තමන්ගේ ගැටළු ප්‍රශ්න අද කිසිම දෙයක් වැඩිවෙ නෑ ස්වාමීන් වහන්සේ. ආ හොඳ ප්‍රශ්නයක් මේක කලාතුරකින් එන ප්‍රශ්නයක්. මොකවත් වැඩිවෙ නැද්ද? මොකවත් වැඩිවෙ නැත්තේ නෙමෙයි. වැඩුණ බව හඳුනාගත්තේ නෑ. එහෙනම් මොකවත් වඩන්න නැතුව උදේ ඉඳලා බුදියාගෙන ඉති සතපිල්ලයිද නෑ. සමාධිය හිටියද නෑ. එතකොට උදේ ඉඳලා ඇවිද්දා කතා කළා පැම්පාස් වුණා කිපින්ඩ පාති ගියා වැළඳුවා සිවුරු පෙරෙව්වා විවේක ගත්තා කතා බහ කළා. දැන් මේ හැමතැනම ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවනේ. අද දවසම වැඩුවේ නෑ නෙමෙයි. අද දවසේ මගේ සතර ඉරියව්වේ වැඩුණා. වැඩන වැඩෙන බව මම දැනගෙන හිටියේ නෑ. ඒකට ඊට පස්සේ විස්තරේ කියනවා ගුරුවරයා. මෙන්න මේ විදිහට තමයි අද දවසේ වැඩුනේ. ඔබ වහන්සේ දන්නේ නෑ ඔබ වහන්සේ තුල මේක වැඩුණ බව. මේ මේ තැන්වල මේ මේ විදිහට වැඩුණ නැද්ද? අනේ ස්වාමීනි වැඩුණානේ. එහෙනම් වැඩුණ නෑ කියලා කිව්වේ. එහෙනම් එටත් වඩන්න බැරි නම් ටිකක් කාර්ය බහුල නම් වැඩුවේ නැත්තම් මෙන්න මේ විදිහට වැඩෙන බව දැනගෙන ඒක වඩා ගන්න. ඕම් කමටාන. මේ විදිහට දවස ගානේ අපට වැරදෙන තැන් අමතක වෙන තැන් අතපසු වෙන තැන් වැරදි වැටහීම් දෘෂ්ටි මේවා නිරෝධ කර කර ඒවා හරි ගස්ස ගස්ස ඉස්සරහට ගියොත් තමයි පුළුවන් තරම් ඉක්මනට රහතන් වහන්සේලා මේ ශාසනයට මේ සසුන් ගත වෙන්නේ. එහෙම නැත්නම් එදත් පුතුජනයි එකත් පුතුජනයි මේ ශාසනය ඉවර වෙනකම්ම පුතුජනයි. එහේ මේවා නිවැරදි කරගන්න හදාගන්න මිනිසත් බව ලැබිලා තියෙන්නේ රහත් වෙන්න වෙන මොකටවත් නෙමෙයි. එන සියලුම දේවල් වල වත්පිළිවෙත් කරනකොට ගිලම්පස හදනකොට පිණ්ඩපාත කරනකොට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට උදව් කරනකොට ආගන්තුක සත්කාර ගිලානුපස්තන හැම එකක් තුළින්ම එයා නිරෝධය වඩන්න ඕනේ. ඇයි එයා ඉපදුනේ ඒකට? එයා වෙන මොකටවත් ඉපදුන්නේ නැහැ. ඒක නිතරම එයා සීයේ තියාගෙන ඉන්නවා. ආගන්තුක සත්කාරය තුළින් එයා නිවෙනවා. කොහොමද නිවෙන්නේ? උපස්ථාන සංසාරේ අනන්ත අරන් තිනවා. උපස්ථාන කරලා ඒ කර්මය ගෙවනවා. ඒ කර්මය ගෙවනවා. බලන්න මේ නිරෝධ කරන ඇටි. ක්‍රමානුකූලව ඒ කර්ම නිරෝධ කරනවා යා. මේ ලෝකේ හැමතැනම කමඨාන් තියෙන්නේ. හැමතැනම මාර්ගය තියෙන්නේ. ඒ කියන කොටත් අපි මාර්ගයේ තමයි ඉන්නේ. අපි දන්නේ නැ අපි මාර්ගයේ ඉන්න බව. සතරමා භූත තුල යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයා මොනවද වඩන්නේ? සතර සතිපට්ඨානය. ඉඳගෙන ඉන්නකොට ඇඟට වදින්නේ නැද්ද? ස්පර්ශ වෙනවනේ. මොකද්ද ඒක? වේදනානුපස්සනාව. මේ හැම දෙයක්ම භෞතිකේ පේනවනේ, පරිභෝජනය කරනවනේ, අල්ලනකොට අහුවෙනවනේ. කායානුපස්සනාව. අහුවෙන්නේ නැතුව එයා ඉන්නවනේ. ධම්මානුපස්සනාව. සිතවිලි ඒ ගනුදෙනු වල ගවේෂණය කරනවනේ. චිත්තානුපස්සනාව. ලෝකේ කිසිම කෙනෙකුට නිකන් ඉන්න බෑ. ඇයි? මේ සතර මහා භූත වල ඉන්නවනම් එයා අනිවාර්යම සතර සතිපට්ඨානේ වඩනවා. හැබැයි වඩන බවේ එයා දන්නේ නැහැ. අපි දන්නවා. ඔච්චරයි වෙනස. ඒ නිසා අපි තපස්සරු ඒ කට්ටිය පුතුජනයි. ඒ කට්ටිය සතර සටිපට්ඨාන වඩන එක දන්නේ නැහැ. පැය 24ම සතර ඉරියව්වෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අපි දන්නවා. නිවැරදිව දකින්න අනේ ආයස්මතෙන් සන්තෝෂයි. නිවැරදිව දකින්න. මොකද දැන් උන්වන්ස අවිලාවේ මේ පැත්තේ නැහැ. අවිලාවේ ආවේ නැහැ. ඇයි මම අවිලාව කියලා එකක් හිතාගන්නේ? උන්වහන්සේගේ වෙලාවට තමයි උන්වහන්සේ ආවේ. ඒ විදිහට කෙලෙස් නිර්මාණය වෙන්නේ නැතෝ, පටිඝ නිර්මාණය වෙන්නේ නැත මම නිවැරදිව දකිනවා. ඒ නිසා මම තාපසයා. බලන්නකො නෑදාය කියලා එන්නෙත් නෑ ඔයේ කඩාන පාත් වෙන. දැන් මේ කටේ කණ්ඩ දෙන්න එපාය. කියලා එන්න එපාය. ආල් ටිකක් යන. බලනකොට මේ මිනිස්සු දවල් කාලා ඇවිල්ලා ඉන්නේ. බොරුවට කෑගාන්නේ. බොරුවට කොඳුරන්නේ. ඇයි? ඒ නිසා තමයි ඒගොල්ලෝ පුතුජන. ඒක නිවැරදිව දකිනවා. ඒ නිසා තමයි අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ තපස්වරු. ලෝකේ හැමෝම සතර සටිපට්ඨානේ වඩනවා. ලෝකේ හැමෝම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා. ඒක ආගම් ભેදයක් නෑ. ලෝකේ සියලුම දෙනා මේක වඩනවා. කුරා කූඹියත් මේක වඩනවා. රිලවුත් වඩනවා. ඔරෙන් බලනවා කෑම තියනවා. ඒ මොකද්ද? පටවිය වඩන්නේ. කොහොමරි මේක ගන්න ඕනේ. කොමරි මේක ගන්න දුවල අරගෙන ගිල්ල යා සතුට වෙනවා. ස්පර්ශය වඩන්නේ. ඒක කාලය වරලා කල්පනා කරන බඩගිනි මේ තව මොකොත් නැහනේ. බලන්න යටි හිතෙන ඒවා කල්පනා කරනවා. ඒ සිතුවිලි. ඒ හම්බෙච්ච එක ගැන යා මෙනෙහි කරනවා. ඒ වගේ කෙසල් ගෙඩියක් හම්බුණා නම් තව ගෙඩියක් හම්බුණා නම් ධම්මානුපස්සනාව වඩන්නේ. එයාට එන සිතුවිලි එයා දන්නේ නැහැ. තේරුම් ගන්න. ඒ නිසා චිත්තානුපස්සනාව වැඩෙන්නේ. ඒ නිසා යාට සෝතාපන්න වෙන්න බෑ. සතර සටිපට්ඨාණයම තේරුණොත් විතරයි
සෝවන් සකුර්දාගාමී අනාගාමී අරිය කියන පළවලින් ඕනම එකකටෝ අතරටෝ පත් වෙන්න පුළුවන්. සතර සටිපට්ඨානේ එක පට්ඨානිය තේරු නැත්නම් එයාට සෝතාපන්න වෙන්න බෑ. සකුර්දාගාමී අනාගාමී අරියත් කොමටවත් නෑ. සත්තුන්ට චිත්තානුපස්සනාව තේරෙන්නේ නෑ. සමහර සත්තුන්ට ඒ සිටිවිලිට අනේ ක්‍රියාකාරීත්වයේ තියෙන බලන ඊයේ මං ගියා ඒ ආඳුර ගැව්වා එනං හද ගිල්ල බෑ. ඒ සතා හිතන්ට එන්නේ. ඒ කියන්නේ සිටිවිලි ගවේෂණය කරනවානේ. අර ආඳුර ළඟට ගියා උන්වහන්සේ මට පණිවලලා දුන්න. එතනට යන්න ඕනේ. එතන ගිහලා ඕම ඉල්ල ගන්නවා. ඕම බලන්නකොට උන්වහන්සේ මොනාරි ඉසි කරාම අවුල්ලකන්. දන්නවා මෙතනට ගිය කෑම හම්බෙනා. අතනට ගියොත් ගල්පාරක් හම්බෙනවා. සතා දන්නවානේ. ඒ ධර්මතාවය තේරෙනවානේ. හැබැයි මේ ඔක්කොම සිටිවිලි වල ක්‍රියාකාරීත්වය මම අර විදිහට ඇසුරුණා උන්වහන්සේ අන්දනේට මූත්‍රා කළා ඒ නිසා උන්වහන්සේ දකින දකින් දෙන ගල් වලින් ගන්නවා හැබැයි උන්වහන්සේ අන්දනේට මූත්‍රා කළේ නැහැ ඒ නිසා උන්වහන්සේ කෙසෙල් ගෙඩි දෙනවා ඒ වැරද්ද නිවැරදි කරගන්න අහයි කවදාවත් මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ එහෙම කරලා ගුටි කන්නේ නැහැ මේක තේරෙන්නේ නැහැ ඒ නිසා සත්තු සම්මාදිටිට එන්නේ නැහැ අපිත් මිනිස්සුන් සතෙක් තමයි ඇයි මිනිස්සු සෝතාපන්නනේ හතරම තේරෙනවා යාට අතරම තේරෙනවා. ඒ තේරෙන නිසා තමයි යට මාර්ගඵල වලටපත් වෙන්න පුළුවන්. සත්තුන්ට හතරම තේරෙන්නේ නැහැ. එකක් දෙකක් උපරිම තුනක් තේරෙනවා දියුණු සත්තුන්ට. ඒ නිසා ඒගොල්ලන්ට මාර්ගඵල නැහැ. එහෙනම් මම මෙච්චර ශ්‍රේෂ්ඨ වෙලා සතර සටිපට්ඨානය හතරම තේරිලා සතරමා භූතවල ජීවත් වෙන හැම මොහොතෙම පැය 24ම සතර සටිපට්ඨාන නිකම් වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකායන මාර්ගය නිකම් වැඩෙනවා. මේක තේරුම් ගන්න නැතුව මේක 100යි මේක ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව මං මැරුණොත් අපවත් වුණොත් මන්තරම් මේ ලෝකේ සාපලද්දෙක් නැහැ අවාසනාවන්තෙක් නැහැ මෙච්චර වැඩිලත් වැඩින බව තේරුම් ගත්තේ නැහනේ මෙච්චර මේ ධර්මතාවයේ තමන් තුල ක්‍රියාත්මක වෙලා නිකන්වත් වටා ගත්තේ නැහනේ එයාතරම් අවාසනාවන්තෙක් මේ ලෝකේ නැහැ එහෙනම් මේක තේරුම් අරගෙන වඩලා හැම මොහොතේම සතර සටිපට්ඨානේ වැඩෙනවා හැම මොහොතේම ආර්යසයි. ඇයි පේනවනම් මොකද්ද? සම්මාදිට්ඨිය. ඇහෙනවනම් සම්මාසෝතය. කතා කරනවනම් සම්මා වාචාව. ඉරියව් වලින් ඇඟීම් වලින් ඇසිරෙනවනම් සම්මා කම්මන්තය. සිතෙනවනම් සම්මා සතිය. නිවෙනවනම් සම්මා සමාධිය. ගන්ධ සුවඳ දැනනවනම් ආයතන වල ක්‍රියාකාරීත්වය තේරෙනවනම් එයාට දුක සැප තේරෙනවනම් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් නම් දැන් මීට වඩා මාර්ගයක් තියෙනවද මේක තමයි මාර්ගය මීට වඩා එකක් නැහැ ලෝකේ සාරාසංක කල්ප ලක්ෂ ගණන් පාරමී පුරලා බුදුවරු කියන්නේ toy ටිකමනේ බුදුවරු කියන්නේ toy ටිකමයි වෙන කියන්නේ එකක් නැහැ ඇයි එච්චරයි තියෙන්නේ ලෝකේ ආයතන හයක් තියෙනවා ක්‍රියාවල යන්නටත් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය ඕක වඩන්න තියෙන්නේ සතරමා භූතවල තියෙනකොට ක්‍රමවේද හතරකටම එක ක්‍රියාත්මක කරන සතර සටිපට්ඨානේ ඕක වඩන්න තියෙන්නේ. මෙන්න මොනවද තියෙන්නේ? එහෙනම් මේක මෙච්චර කාලයක් අපි තේරුම් ගත්තේ නැහැ. අපිට අවබෝධය තිබුණේ ඒ නිසා තමයි අපි මෙච්චර දුක් විඳේ. ගෙවල් අදාගෙන බොරුවට නිකන් ඒව වගා කරගෙන එකතු කරගෙන පොත්වල දාගෙන යකඩ කුට්ටි ගෙනල්ලා ඒව පොලිස් කරගෙන තෙල් ගාගෙන නිකන් බොරුවක් මේ නඩත්තු කරන්නේ ලෝකේ. පවතින්නේ නැති ලෝකයේ තුල පැවත්මක් තියනවද? හැමතැන දුකක් නැ සපත් තියනවද? ඕක තේරුන්නේ නැහනේ මේ උළු ගෙඩියට අපිට. හැමතැනම දුකක් නැ සපක් නැ. එහෙනම් මොකටද සප හොයාගෙන මෙච්චර ඇවිද්දේ? සංසාරෙ මෙච්චර දිව්වේයි සප හොයාගෙන. අර රට ගිහිල්ලා හම්බ කරන්න, මේ රට ගිහිල්ලා හම්බ කරන්න, බැංකුවල දාන්න, පොලි හදන්න, ඉඩම් ගන්න ගෙවල්ල සපක් නැත්තම් ලෝකේ හැමතැනම දුකක් නම් සැප හොයාගෙන ඇවිද්දක මෝඩකමක් නෙමෙයිද? එකක්වත් පවතින්නේ නැත්තම් පවත්වා ගන්න උත්සාහ කරපු එක මෝඩකමක් නෙමෙයිද? ඕක තේරුන්නේ අපට. දැන් තේරුණා. දැන් වඩන්න ඕනේ. හැමතැනම තියෙන දුකක්. ඒ නිසා සැපක් නැහැ. සැප හොයන්නේ නැහැ. ගුරුවරයා හොයන සැප නැහැ. ඇයි? හැමතැනම තියෙන දුකක් නะ කොහෙද තියෙන සැප? එකක්වත් පවතින්නේ නැත්නම් පවත්වන්න පුළුවන්ද? එහෙනම් නෑ. තියෙන විදිහට පරිභෝජනය කළ විසිකලනිකා ඉන්නවා. පරිභෝජනය කළ ඉවරලා ගින්නට දානයි. පවතින්නේ නැත්නම් ඒක පවත්වන්න බෑනේ. කොමත් දිරාපත් වෙනවනේ. කොමත් ජීර්ණ වෙනවනේ. විනාශ වෙනවනේ. අහුවෙන්නේ නෑ. කිසිම දෙයක් අල්ලා ගන්න නෑ. නඩත්තු කරන්නේ නෑ. එට ගැන හිතන්නේ ඇයි? එට දවසට එට ගැන හිතමු.
එට උදේ ඉර ආවට පස්සේ හිටමු. එට මොනවද වළඳන්නේ? එට පැම් පාසු වෙනවද? එට මොනවද සාකච්ඡා කරන්නේ? එට බනට මොනවද කියන්නේ? ඒක එට කල්පනා කරමු. තාම ඉර උදා වුණේ නැහැ. දැන් රෑ මේ මධ්‍යම රාත්‍රියේ එටගෙන කල්පනා කරන්නේ ඇයි? අද දින ප්‍රශ්න අපුණ විසඳ ගන්න බැරුව තියේදී එට දින ප්‍රශ්න කුලියට අරන් ආවිලා පොලියට අරන් ආවිලා ඒක විසඳන්නේ ඇයි මෙතන? එටට ඒක එට හිටියොත් බලමු. පණ තිබුණොත් ඇරුණොත් එට කියලා දවසක් අපට හම්බ වුණොත් එට ප්‍රශ්නයට සාකච්ඡා කරමු. අද ප්‍රශ්න විතර සාකච්ඡා කරමු. ඇයි? අදට අද ප්‍රශ්න ඇති. මේක තමයි තාපසයා ජීවත් වෙන නිවැරදි දැක්ම. එයාගේ මානසිකත්වයේ මේක. එයා වර්තමානයෙන් පිට යන්නේ අනවශ්‍ය ප්‍රශ්න පටල ගන්න. නිවැරදි දැක්ම තුළ, නිවැරදි අවබෝධය තුළ එයා පිරිනිවන් පාන්න දක්ෂ වෙනවා. මිනිසත් භවයේ මොකටද අම්බෙලා තින්නේ? පිරිනිවන් පාන්න. නිරෝධ සමාපත්තිය වඩන රාත්‍රෙන අපිට මිනිසත් භවය ලැබලා තින්නේ වෙන මොකටවත් නෙමෙයි. ඒ නිසා තමයි ලෝකයේ කිසිම දෙයකින් සිත සෑයීමටපත් වෙන්නේ නැත්තේ. එදා අපට ඒක තේරුන්නේ නැහැ. අපි සැනසෙන්න ඇදුවා, උත්සාහ කෙරුවා සැප දෙන්න. එකකින්වත් එයා සෑයීමටපත් වෙන්නේ නැහැ. දැන් අපිට තේරුණා නිරෝධ සමාපත්තියට විතරයි එයා සෑයීමටපත් වෙන්නේ. එහෙනම් දැන් ඒක වඩන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. අඩුපාඩු දුර්වලකම් ඔක්කොම දන්න. හොඳයි, අපි සාකච්ඡාව නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.